සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ මනුස්ස මට්ටමින් අපි ක්‍රියාත්මක වෙනකොට හැම වෙලාවෙම පෞද්ගලික ගමනක් වගේම සාමූහික ගමනක් තියෙනවා ටීම් වර්ක් එකක් එතකොට අම්මේ තාත්තේ පුතේ දුවේ මේ තනියම යන අයට යන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා දුර ප්‍රමාණයක් උදේ පාන්දර නැගිටලා ඊට පස්සේ තමාට පැබරිච්ච වැඩ ටික කරලා ඊට පස්සේ ඒ අවශ්‍ය කරන පොඩි කඩයක් දාගත්තා නම් ඒ කඩෙත් වැඩ කරලා එහෙම යන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා හැබැයි ඊට වඩා කාර්යක්ෂමතාවයෙන් හොඳට හදාගෙන වර්ධනය වෙලා ටීම් එකක් වශයෙන් කණ්ඩායමක් වශයෙන් යනකොට එතනදී අම්මේ තාත්තේ පුතේ දුවේ ඒ දියුණුව ඉතාමත් ප්‍රබලයි ඒතකොට වැටෙන්න තියෙන ප්‍රමාණය අඩුයි ඒස බලන්න මේ සුළු පරිමාණයෙන් පෞද්ගලිකව මම යනවයි කියලා යන ගමන යන අයගේ ජීවිත අරන් බලන්න ඒගොල්ලන්ගේ ජීවිත ටික දුරක් ගිහිල්ලා කඩාගෙන වැටලා මොකද ඒගොල්ලන්ට එතනින් එහාට කෝප් අප් කරගන්න බැරුව යනවා ඒගොල්ලන්ගේ තියෙන ජීවිතය නමුත් ඒගොල්ලෝ තවත් කීප දෙනෙක්ව බහර්යාව ස්වයං පුරුෂයාව දරුවන්ව ඊට පස්සේ කවුරු හරි විශේෂඥයන්ව එකතු කරගත්තොත් එතනදී දුවන ප්‍රමාණය අවවාද අනුශාසනත් එක්ක සහයෝගයත් එක්ක ප්‍රබලයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අර එකතු කරගන්නකොට දිනන්න කැමති අයව තමයි එකතු කරගන්නට ඕනේ. දැන් ගොඩක් අයගේ ජීවිතවල අනේ යා හරි හොඳයිනේ. එයා හරි ලස්සනයිනේ. එයා කතා කරපුවම හරි ස්වීට්නේ. කියලා මොකද කරන්නේ? බැරිද ඔයාට මාත් එක්ක සම්බන්ධ වෙලා මේ ගමන යන්න? බලද අපිට මේ ව්‍යාපාරයේ සහයෝගය දෙන්න එන්නකෝ ඒක සුදුසු කමක් නැමේ මොකද යා දිනන්න කැමති කෙනෙක් වෙන්නට ඕනේ යා යන්න කැමති කෙනෙක් වෙන්නට ඕනේ යා ඒ ජර්නි එක මේ අරගෙන යන්න පුළුවන් කෙනෙක් වෙන්නට ඕනේ ෆෝස්ෆුල් කෙනෙක් වෙන්නට ඕනේ නැත්තම් කාරිය මොකද වෙන්නේ මේ මොහොතේ දැන් මේ තාත්තේ පුතේ දුවේ අර සාමාන්‍ය ජීවිත ක්‍රමවේදයක් ගත කරන ඔහි ජීවත් වෙන hina වෙලා ලස්සන්ට ඉන්න කෙනාට මේ මොහොතේදී ඔබේ ජීවිතයට සම්බන්ධ කරගත්තයි කියලා ඒ ගමන සාර්ථක වෙලා දියුණු වෙලා දිනන්න බෑ. ඒස දිනන්න කැමති අයත් එක්ක දුවනකොට තමයි ඔබටත් දුවන්න පුළුවන් වෙන්නේ. ඒගොල්ලොත් දුවනවා කොහොම මේ රේස් එක දුවලා අන්තිමට ඒ දිනුම් කණුව කරා ගමන් කරනවා. දැන් මේ කතන්දරය හරි අඩුයි. ඒ නිසා දරම් මේ තාත්තේ පුතේ දුවේ අඩුම ගානේ ඔබට දිනන්න ඕනයි කියන මිනිස්සුන්ව මුණ ගැහුනේ නැත්නම් අඩුම ගානේ නැති වෙන්න කැමති නැති මිනිස්සුන්ව එකතු කරගන්න. තියෙන දේවත් අඩුම ගානේ නැති වෙන්නේ නැති නිකමට හිතලා බලන්න තියෙන දේ නාස්ති කරන එක්කෙනෙක් ඔබ අරගත්තු තුබේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත් ඔබේ ටීම් එකට දාගත්තොත් එතකොට මොකද වෙන්නේ එතකොට රත්තරන් මේ තාත්තේ පුතේ දුවේ අර තියෙන දේවල් ඔක්කොමත් නැති නාස්ති කරලා දානවා ඇයි එයා තියෙන දේ ආරක්ෂා කරගන්නවත් දන්නේ නැහැ දිනන්න ඕනේ නැත්තම් තියෙන දේ ආරක්ෂා කරගන්නට ඕනේ දිනන්නත් දන්නේ නැත්නම් තියෙන දේ ආරක්ෂා කරගන්න තීරෙන්නෙත් නැත්නම් අන්තිමට අම්මේ තාත්තේ පුතේ දුවේ ඒ වගේ මිතුදහමක් ඒ වගේ සම්බන්ධතාවයක් ඒ වගේ ටීම් එකක් ඒ වගේ සුහදත්වයක් ඇති වෙනකොට අර තිබිච්ච මිනිස්සයා හොඳට ගමන ගිය මිනිස්සයා චුට්ට චුට්ට දන්නේම නැතුව ඇදගෙන ඇදගෙන වැටෙනවා මේක හරි සූචනීය කතන්දරයක් බොහෝ දිනෙකට සිදුවිච්ච ඒසා අඩුම ගානේ ඔබේ ජීවිතේ පැවැත්ම හදනකොට හොඳ කල්පනාවෙන් සිහි බුද්ධියෙන් මේ වැඩේ කරන්න යාළුකමට මේ වැඩේ කරන්නේ නැහැ. එයා ඔයාගේ හොඳම යාළුවා වෙන්න පුළුවන්. ඔබට ඔබගේ බිස්නස් පාර්ට්නර් වෙන්න බෑ. එයා ඔයාගේ හොඳ ලෙංගතු කෙනෙක් වෙන්නද පුළුවන්. නමුත් ඔයාගේ සහෝදරත්වයක් තියෙන කෙනෙක් වෙන්නද පුළුවන්. නමුත් ඒ සහෝදරත්වයේ මේකටතර ගමනට හරියන්නේ නැහැ. ඒ සම්මිතාති පුතේ දුවේ පූජකේක් වශයෙන් හිටියත් එහෙමයි මේ මොහොතේදී ගමනක් යන්න කැමති අයව එකතු කරගත්තොත් ඒ පූජකයාගේ ගමන යන්න පුළුවන් ගමන යන්න කැමති නැති කුක්කක් අදින හැම වෙලාවෙම එකට එක කරන්න හදන මේ මොහොතේදී එකමුතු වෙන්න කැමති නැති අයව දාගත්තොත් මේ මොහොතේ උරණ වෙලා ගැටෙන වෙලා ඒ ඔක්කොම කහබාසින වෙලා යනවා ඒක තමයි ගොඩක් අයට වෙලා තියෙන්නේ ඒ සරත්‍රන් නම් මේ තාත්‍ය පුතේ දුවේ ඔබට ආරාධනා කරනවා
ඔබ දියුණු වෙන්න කැමති නම් ඔබ සන්තෝෂයෙන් ඉන්න කැමති නම් ඔබේ පාර්ට්නර්ස් ලව දියුණු වෙන්න කැමතියව එකතු කරන්න එකඟ වෙන්න කැමති කරන්න නැති වෙන්න ඉඩ දෙන්නේ නැතුව ආරක්ෂා කරන අයව ඔබේ ජීවිතයට බද්ධ කරගන්න ඔබ සියලු දිනාටම ජීසු පිහිටයි